ඊළඟ ඡාය නවලෝක රෝහලේ පියගට පෙළ නැගදාවේ දුවගෙන මෙනි. ස්වාමි දෝක මෙන්නව අම්මා කෙනකමින් හෘදයාංගම වූ ඇය මෙසේ රෝගී මියුතියන් දෙදෙනා තුළම මහා දුකක් ඇති කරවේය. සුදු කොට්ටේ මත මලානිකව වැටී තිබූ ඒ වීපත් කරුණාබර මුහුණ දකිද්දී දෙදෙනාටම ඇදෙන්නට තරම්ය. සේවකයන් අසනීපයක් වුවද ළඟට වී බෙහෙත් ටික බිව්වද දරුවෝ කියා අසන ඇයට මෙවන් දුකක් වූයේ කෙසේදැයි ඔවුන් දෙදෙනාටම සිතාගත නොහැක. දෙවියන් පවා වැඩිපුර නිඳවන්නේ තමාට තරඟයක් විය හැකියි සිතන මිනිසුන්ටමයි. අනි මගේ කිල්ල දෙන්න ඊයේ මාව දාලා කොහෙද ගියේ? යුවතියන් දෙදෙනා දුටුවනම රණතුංග මහත්මිය ඇසුවාය. මැඩම්ට දැන් කොහොමද මැඩම්? අපි ඊයේ හරියට බය වුණා. ඡායනම් මැඬුවත් එක්ක. ඊළඟ අවංකණින් කීවාය. රණතුංග මහත්මියගේ අතකින් අල්ලා ගත්තාය. ඇයි දරුවෝ ඇඬුවේ? දන්නේ මැඩම්. දැන් අමාරුවක් නැද්ද මැඩම්? තාම ටික ටික තියනවා කියලානේ. කොහොමරත් මම රණතුංග මහත්මිය කියන්නට ගියේදී ගිලගෙන දෑසල් නැගුණු කඳුළු පිටි අතරින් පිස්දා ගත්තාය. දැන් මට ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන ඉන්න කාලේ ඇවිල්ලා ඡායා. අනේ එහෙම වෙන්නේ නැහැ. ටික දවසකින් ඇරලියයි මැඩම්. හાર્ට් කේස් එහෙම යට යන්නේ නැහැ මෝඩ දරුවෝ. අවුරුදු 20ක් එක දිගට වැඩ කළා. පෑ 6යි නිදාගත්තේ. ශරීර සමීපයක් ගැන හිතුවේ නැහැ. දැන් මට එක්තෙන් වෙන්න කාලේ ඇවිත්. යන තැනකට තමයි දැන් ඔයාලගේ මැඩම් වැඩ කරන්නේ. ඡායාගේ ලයි කීරි ගැසගෙන යන්නට ගියේ. මේ ආදරබර ගැහණිය තරම් ඉක්මනින් ජීවිතෙන් සමගතිය යුතු නැත. ඔහොම කතා කියන්න එපා මැඩම්. ජීවිතය ඇත්ත මේක ඡායා. ඒකට පිටුපාන්න බෑ කිල්ලේ. බලන්න ඉනිලංග මැඩම්ට හිතෙන දේවල්. මැඩම් තව කොච්චර කාලයක් අපි එක්ක ඉන්නවද? ඡායා දැසල රඳුළු පුරවාගෙන නිලංකා වෙතට හැරී ගියාය. හැමදේම දැන් සර් තනීම කරන්න ඕන. ඔහොම හිටියට තාම පොඩි ළමෙක් වගේ. වගකීමක් දරන්න කැමති නෑ. අසංග ගැන කියද්දි ඡායා බිම් බලාගෙන තොල්පට පෙරලා ගත්තාය. පොඩි ළමෙක් වගේ නම් තමයි ඇය සිටුවාය. සමහරවිට බැන්දම ඒ ගතිය ඇරිලියයි. ගියක් දොරක් අනාගතයක් තියනවා කියලා කොල්ලෙට හිතෙන්නේ කසාද බැන්දට පස්සේ. එහෙම කාලෙක ඔයාලා මට වගේම ආදරෙන් ඒ දෙන්නටත් ඉන්න. ඔයාලගේ වයසමනේ යාළුවෝ වගේ වැඩ කරන්න. ඡායට ඇඳුම් ආවෙ නොහිතූ ලෙසේ. ඇයි කිමිදුම් වහවා ගන්නට හැකි සෑම් බෙරම්ම ගත්තාය. අවසානයේ ඇය ගිලන් සායනේ යකඩ පත්ත තදකොට අල්ලාගෙන දෙතුල තද කරගත්තාය. ඇයි දරුවෝ මේ අඬන්නේ? මේ කිල්ලට මොකද වුනේ නිලංග? රණතුංග මහත්මිය අසද්ද නිලංග බියමසෝ ඡායා දෙස බැලුවාය. ඒ හිත ඇවිල්ලෙන තරම් ඇය දනී. හැම වචනම මේ පපුවට කුරුගිඩි පහරවල තරම් බවද ඇය දනී. මැඩම් ෂොප් එකේ නැති වුණාම වැඩිම පාළු ඡායාටනේ. ඒකයි මැඩම්. ඊලංකා ඇයව බේරාගනු පිණිස කීවාය. මං එන්නම් ඔයාලා බල්ල යන්න. මාවත් බලන්න එනවනේ සතියකට වතාවක් හරි. තම සීන මාලිගාව මේ තරම් ඉක්මනට බිඳි වැටේදී ඡායා සිටියේ නැත. ඇය බලා උන්නේ මේ මාලිගාව ටිකින් ටික ගරා වැටෙන දෝයේ. ඔයාලගේ සර්ගේ පැටි එක්ව හවසට උක්ලි තියාගෙන කූ කව කව ඉන්න මාවත් ආසයි කිල්ලනේ. බිස්නස් නිසා මට ජීවිතේම අමතක වෙලා තිබුණේ. මට මේවා කරන්න ඔයාලා උදව් කරන්න ඕනේ. තනියම මට බෑ. පාන්දරම හිත මේ තරම් අවුල් යතයි ඡායා සිටියේ නැත. දවස පටන් ගත්තේ හොන්දර ගන්න බර ගල්ගෙඩි දෙක තුනක් පක්කුවට දමාගෙන. සර් විතරක් නෙවෙයි ඔයාලත් බඳින්න ඕනේ. මං හරි ආසයි මං ජීවත් වෙන කාලෙම ඔයාලා මනාලියෝ වෙනවට. ඒ කිදිනකවත් ඉටු නොවෙතයි කියන්නද ඡායර සිතුනේ. නිලංකා දැම්ම බඳින්නේ නැද්ද නිලංකා? ගෙදරින් කෙනෙක් හොයනවා මැඩම්. ගෙදරින් මොකට හොයනවද? ඔච්චරටම ඔයාට කොල්ලෙක් හොයාගන්න බැරිද? රණතුංග මහත්මිය ඡායා දෙසද බලා කීවාය. මං කොල්ල තෝරන්න දන්නේ නැහැ. මං තීරුවක් පිස්සෙක් තමයි. ඡායා නිලංකාගේ කතාවට දුක්බරව සිනාසුනායි. ඡාය ඔයා මේකිට නම් ලස්සන කොල්ලෙක් ඇති නොකිව්වට. ඇගේ කතාවට ඡායාට යලිත් ඇඩෙන්නට මෙන්නිය. ඉන්නවා ලස්සනම ලස්සන කොල්ලෙක් ඉන්නවා. ඇගේ දියවග තිබුණේ දේවා දන්නේ. මං අම්මත් එක්කම තනියම ඉන්නවා මැඩම්. ඡායා දොඩන්නේ ආත්මානුකම්පාවෙන් බව නිලංකා දනී. ඔන්න කිව්වා කතාවක්. අම්මලා හැමදාම ඉන්න ඔය ළමයෝ. ඡායා කවදාවත් බඳින්නේ නෑලු මැඩම්. ඇයි අර සසර කලකිල්ලක මේ වගේ රෝසමලක් කවුද වාස්සිකට දා නොගන්නේ? මේකේ බොරු. රණතුංග මහත්මියගේ නිරීක්ෂණේ හරිය. ඒ රෝසමල වැටි තිබෙන කුමාරයෙකුගේ මල් බඳුරට. ඒ බඳුනේ සදාකාලිකව රැඳෙන්නට තරම් පිනක් ඒ මලට නැත. අර අන්තරු ගාමන්ට් එකේ පර්චේසින් මැනේජර් මම බලාගෙන ඡායා දිහාම බලන් ඉන්නවා. මිනිහා හොඳ කොල්ලා. මං කතා කරන්නද? ඡායාගේ පපුව සීතලගේ. පර්චේසින් මැනේජර් තමා දෙස බලා ඉන්නා දුටු ඇය එකම කාමරේ ඉන්න අසංක තමා දෙස බලා සිටින නොදැක්ක පුදුමය. මේ ජීවිතේ හොඳයි මැඩම්. නිෂ්කලංකයි. කොහොම හිතන්නේ එපා දරුවෝ. ගෑනු ළමයකට වා හිතන විදියට නොබදී ඉන්න බෑ. මැනම් උදේට කෑවද මැඩම්? ඇයි කතාව වෙනතකට හරවන පිලිස කීවාය. මම ඔයාලා ගියාම කන්න. ඡායා හැකි පමණින් රෝල් කාමරේ අස්පස් කළාය. සියල්ලටම වඩා හිතාද හැඳෙවි ඇතයි ඇයට සිතුනේ. නොසිතුව මොහොතක රෝල් කාමරේ දොර ඇරිණි. ඉන්නතුළු මුහුණ දෙක දැක ඡායාගෙන තිබේටම පහලට පරවිය.
මුළු ගතම වටන උණු වතුර වේසමකින් නෑවුවක් බඳුව දැවෙන්නට ගියේ. මුලින්ම හර්ෂින් පසු අසංකත් ඇඳ අද්දරට ආවෝය. ඡායා නිලංකා සමග පසුපසට වූවාය. දැන් තමන්ව එළවා යයි ඇයට සිතුනි. මගේ ලේලි පොඩ්ඩ එහෙනම් මට ආදරේ. අනේ උදෙන්ම මාව බලන්න ඇමෙත්. රණතුංග මාත්මය හර්ෂිනීගේ අත අල්ලාගෙන කීවාය. කාමරය තුල හුස්ම ගන්නටත් බැරි සයක් ඇයට දැනුනි. ඡායා අසරණව නිලංකා දෙස බැලුවාය. ඇය උන්නේද ඡායා මෙන්ම අසරණවයි. අම්මාද ෂොප් එක අරින්නද? අසංග පහත් අඩින් ඇස්සුවේ. ඒ කටහඬ අසරණයයි ඡායාට සිතුනි. ඇයට පෙර දින රාත්‍රිය සිව්වේ. ඒ රයත් මේ උදෑසනත් අතර ඇත්තේ මොනතරම් පරතරයක්ද? මේ සීසන් දවස්වල වහලා දාන්න වාට පිස්සුද පුදා. යන්න උදෙන්ම ගිහින් අරින්න. අද මේ කෙල්ලවත් දවසම ෂොප් එකේ ගියා ගන්න. කොහොමත් මැනික මේවා බලා ගියා ගන්න ඕන දැන්. අසංකයව විතරක් බලාගෙන මදි. රණතුංග මහත්මිය කිව්වේ කරුණාබර හඬින්. ඉක්මනට මෙතනින් ගියොත් මැනවයි ඡායර සිතුනි. රැඳෙන්න රැඳෙන්න වේදනාව වැඩිය. මං චුට්ට වෙලාවක් ඉන්නම්. දවල් මට වැඩක් තියෙනවා ඇන්ටි. අසංක හොරෙන් ඡායා දෙස බැලුවේ. ඡායා සිනාසුනේ අඬන්නට බැරිකමට බව අසංක දැන වුණේ. එහෙනම් යතුරා ඡායායි නිලංකායි ගිහිල්ලා ෂොප් එක අරින්න. අසංක අතරැදි අතුරු කැරල ඇවෙත පා ගියේ. එහෙත් ඒ අතුරු කැරල ගත්තේ හර්ෂිනී. ඡායා ඊනට ගත් අත පහතට හිනාගත්තාය. නෑ එපා, දැන් අපිත් යනවනේ. මං හිතේ අද ෂොප් එක වහලා දාන්න. අසංක අම්මා දෙස බලා කියවේ. එපා පුතා, එන කස්ටමර්ස්ලා හැරිලියයි. ඒක හොඳ නෑ. සාප්පු එක දවසකට වෝ වසා තබනවට ඡායාද අකමැති වූවාය. ජීවිතේට සැනසීමක් දෙන එකම තැන ඒ පියසේ. මේ සිදුවීමෙන් යන්නේ ඒද අපායක් වීමේ. අපි මොනවද කරන්නේ සර්? නිලංකා ඉන්නට බැරිම තැන ඇසුවාය. අසංක අයියා මෙයාලව යවලා ඉන්න. හර්ෂණී එසේ කියමින් සිය ජංගම දුර්ගතනය අතරගෙන එබුවාය. ඡායා අසංකගේ දෙන්නෙතර දෙන්නත මුණ ගැසදී බියෙන් දිනෙක් බීමට බර කරගෙන රණතුංග මහත්මියගේ හිස අද්දරට ආවාය. මැඩම් මාස දෙකක් තියේනම් කියන්න, මං හදාගෙන ඉන්නම්. අනේ පැටියෝ, මං ගෙදර ආවම අම්මට කියලා කිහෙල් කොල් එක හොඳ ගමේ බත් එකක් හදලා ගෙනත් දෙන්න. රණතුංග මහත්මිය උණුයේ ගිය හඳින් කීවාය. හැමදාම ගේන්නම් මැඩම්. පෑම් පෑට කැෂියර් චෙක් කරන්න ඡායා. සර්ට කොච්චර කිව්වත් මතක නැහැ. 50000 පැනපු ගමන් බැංකුවට යවන්න. මං කරන්නම් මැඩම්. මැනම් රෙස් කරන්න. අසනීප වෙලා තේවම හිතනවා. නොහිත කොහොමද රත්තරනේ? හර්ෂණී එහා කෙලරින් ඇඳ සමීපයට ආවයි. කෑෂ් හැන්ඩල් කරන්න කෙනෙක් ගත්තන හරණේ ඇන්ටි. එකවුන්ටන් කෙනෙක් හොඳ සුදුසුකම් තියෙන. මෙයාලා මොනව දන්නවද? හර්ෂණී කියේ සෙලීවර දුර්ගතනේ රැඳී සුරත් ඡායා දෙසට දික් කරේ. ඡායා මෙහාට එන්න. අසංක උස්සඩින් කතා කළේ හර්ෂණී ජීවිතයේ ඇසීය. ඔහුගේ හඬ තුල කේන්තියක් විනයි ඡායාට සිතුයි. මේ චෙක් දෙක බැංකුවට දාන්න. මෙන්න මගේ සෙට් කාඩ් එක. ඒකෙන් රුපියල් 20000කුත් අරගෙන ඔෆිස් එකට යන්න. මං එන්න. ඡායා අසංක අතුව චෙක් පත් දෙකත් ඔහුගේ බැංකු කාඩ් එකත් සුරතර ගත්තාය. සර් සීක්‍රට් නම්බර් එක. ඡායා පහත් අනින් ඇසුවාය. අසංක නීඩෝ පර්ස් එක ඇර එහි තිබූ කොළ කැබැල්ලක අංකය ලියා දුන්නේ. අපි යන්නම් මැඩම්. අවසර බස්වල රස්තියදු වෙලා මාව බලන්න ඉන්න එපා. කෙල්ලනි, රෑ නොයි ගෙදර යන්න. ඇගේ කාරුණික අත්තට සියල්ල අමතක වෙයි. නෑකන් අවශ්‍ය නැත. ජීවිතේ පුරා මෙහෙකාරිකසේ ඇය ළඟට වී උන්නද සිතට සහනයකි. යන්නම් මිස්. ඡායා හර්ෂණී දෙස බලා කීවාය. ඇය අන්තම් හිස දෙපසට වෙනුවා පමණි. ඡායා නිලංකාත් ගියපසු හර්ෂණී අසංක දෙස බැලුවේ කෝපේනි. මාරු වැඩ අසංකයියත් කරන්නේ. ෂොප් එකේ නිකන් කෙල්ලන්ටත් සෙට් කාඩ් එක දෙනවා. සීක්‍රට් නම්බර් එකක් ලියලා දෙන්න. උන් මොක්කොද සල්ලි ඉල්ලුවා නම් මම දෙනවා. අසංක අම්මා දෙසද බලා සුසුමක් කිලුවේ. ඡායා සමග කවර ආකාරයක සම්බන්ධයක් තිබුණද ඔවුන් ව්‍යාපාරයේ අවංකම සේවකයනි. එසේ සිතන්නට ඌට උරුගලේ අම්මාමයි. ඒ කිල්ල එහෙම කරන්නේ නැහැ හර්ෂණී. අද වෙනදුරු සත පහක වංචාවක් ওই ෂොප් එකේ වෙලා නැහැ. රණතුංග මහත්මිය නිවිගිය හනින් කීවාය. හර්ෂණී තොල් පිටේ පෙරලා අසංක දෙස බැලුවාය. මන්දා, මට පරක් වෙනවා. මං යනවා. මෙන්න ඔෆිස් එකේ යතුර. ඇයි දැන් දුව ෂොප් එකට යනවා කිව්වනේ? මං නැතුවට ඔය ඉන්නේ විශ්වාසන්තය ඕන තරම්. මට ජූඩිගේ සැලුන් එකට යන්න ඕන. ආව ඩොක් කරගෙන යනවද? අසංක අම්මා දෙස බැලුවේ. හදවතට අමුණන්නට යන්නේ මේ ජීවිතේ නෙවෙයිදයි ඔහු අම්මාගෙන් ප්‍රශ්න කළේ. සැලුන් එකට මොකද හර්ෂණී හදිස්සි? මේක ඔන්නේ මට කැතයි ඇන්ටි. හිතුවේ ස්පයිඩර් ෆර්ම් කරගන්න. හාෆ් ටින්ට් එකකුත් කරලා. අසංක අම්මාගෙන් නෙත් ප්‍රසං කරගෙන විත්තියට සිනාසුනේ. ස්පයිඩර් ෆර්ම්. ඔහු ඉදි මිමිනුයේ. අනේ දරුවෝ, ඔය කොණ්ඩි ලස්සනයිනේ. මං දැක්ක කරිෂ්මාගේ ෆිල්ම් එකකත් එයා ඔයා වගේ ලස්සනට දාගෙන ඉන්නවා. අනික කොණ්ඩිට ඔය අනම්මනම් කළාම වෙඩින් දවසට අමාරුයිනේ. අසංක මේ කතාවට සම්මාදම් වෙයි නැත. උරු ඡායාගේ කොණ්ඩියසියේ ඒ උරුසින් මදක් පහළට වැරෙන තට්ටු තට්ටු කොණ්ඩියේ. ඇය ඇවිදිද්දි සිනාසෙද්දි ඒ කොණ්ඩියාගේ මුහුණ අනුව ඒ පැත්තට මේ පැත්තට වැටේ. ඒ ලාලිත්‍යයට ඔහු අපමණ ආශා කළේය. මම වෙඩින් එකට අඳින්නේ වෙස්ටර්න් ඩ්‍රෙස් එකක් නිසා ඒක හොඳයි ඇන්ටි. රණතුංග මහත්මිය සිනාසුනා පමණි. මන් දන්නේ ඔයාලා දෙන්නට ආසයි කියලා. මොනවා කළා ලස්සනට ඉන්න. අම්මා මොනවද දවල්ට ගන්නෙ? මම සුප් එකක් ගේන්නේ නේද?
එපා පුතා ඔයා ෂොප් එක බලාගෙන ඉන්න හර්ෂණිත් අසංකන් නවලෝක රෝහලේ පියගඩ පෙළ බැසගෙන ආවේ නිහිදවම කොතනින්ද ඔයාව දාන්න ඕන ආශි සැලුන් එක ගාවින් අසංග හර්ෂණිගේ දැනට ඇති කොණ්ඩේ හිතින් වෙනස් කර බලන්න උත්සාහ ගත්තේ දැන් ඇති කොණ්ඩේට ඇය සුන්දරිය කිලිරෝල් දංකාර බවක් ඒ තුලින් මතුවේ අවසර මට ඇන්ටියෝ බලන්න ඉන්න වෙන්නේ අසංකයියා ඇයි ඒ දැනගන්නට තිබුව ආශාව නිසා නොව කටතා නිසා අසංක ඇසුවේ මට බර්ත්ඩේ පාටියක් තියෙනවා එනවද ඔයා යන්න මගේ ඔළුවේ කරදර මාස 6ක් දෙන්නම් ඔය කරදර පැත්තක තියලා ටිකක් වෙනස් වෙන්න නැත්තම් ලයිෆ් එකම බෝරින් කරදර තිබ්බයි නොතිබ්බයි කියලා නෑ කොහොමත් මේක තමයි මගේ ජීවිතේ හැටි ආශි ඒක වෙනස් වෙන්නේ නෑ එහෙමනම් මටත් වෙනස් වෙන්න ඕනේ නෑ මං කිව්වා නැතත් ඔයා වෙනස් වෙනවනි හෂි දැන් ඔය ලස්සනට තියෙන කොණ්ඩේ මකුළු දැල් කරගන්න යන්නේ මගින් අහලාද වෙනස් වෙන්න ඕන නිසානේ no problem you can change if you can i never involve that please leave me alone ඔහු ඇතිව කේන්තිට ඉංග්‍රීසියෙන්ම කියාගෙන ගියේ ඇගේ ඔළුවට සමහර දේවල් වැදින්නේ එසේ කියූ විදිය sorry ඒත් මම ආස දේවල් මං කරන්න ආසයි right කරන්න ඔන්න ඔයාගේ සැලොන් එකට ආවා bye මං රැට ෆෝන් හර්ෂණි අසංගගේ උරේස සුදත්තබා කියා බැස ගියාය ඔහු මද වෙලාව කෑ යන අයරු බලා උන්නේ අසංක වාහනේ ඉදිරියට ගත්තේ අය රූපලාවන්‍යාගාරේ කළු ඊදුරු අතරින් නොපෙනී ගියටත් පසුවේ